වගේ e-commerce store එකට කවුරු හරි එන්නේ ඔයා sell කරන products ගැන කැමැත්තක් තියෙන නිසා. ඒ කියන්නේ මේ අය ඔයාගේ store එකේ මොන හරි මිලදී ගන්න තියෙන chance එක වැඩි. නමුත් අපි ගොඩක් දෙනෙක් පළවෙනි පාරම website එකට ගියහම purchase කරන්නේ නැහැ. විශේෂයෙන් මේක නම් කලින් ඒ website එකෙන් මිලදී ගැනීමක් කළා නැත්නම්. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ එන කෙනත් එක්ක පොඩි සම්බන්ධතාවයක් ඇති කරගන්න එයාට යන්න නොදී. ඒක අපිට කරන්න පුළුවන් emails පාවිච්චි කරලා. अभी विकुंड बहना सेवागे उन्न इमेल्स कलेक्ट कर अपे अलू प्रोडक्ट ऑफर्स वे देवागेना इमेल हर धनवाद कर अभी सेल्स आरगण पुल मेकट अभी इमेल मार्केटिंग के लिए इमेल मार्केटिंग करने हेटे ना वीडियो की हिपैक करगने मे पलवे वीडियो के कोहमद इमेल लिस्ट कदागनी इमेल मार्केटिंग करना टूल गुड़ाती अतरी मैं चक्ल तोरगाते ओमनी सैंड की प्लाटा मेक मैं डिस्क्रिप्शन के लिंक दालती अना मेक तोरगा प्रधान हेतु मे अलगे हों फ्री प्लान का मुगत मंद बल गुड़ाकटी के अमती फ्री एक्की पटांगा फ्री एक्की पटांगे वेडी हों वाले पुलवा पास पेड प्लान मारे मे अलगे पलवनी प्लान पटांगा मास दासे ඉතින් ෆ්‍රී ප්ලෑන් එකේ තියෙන රිසෝර්සස් ඉක්මව ඔය යනවා කියන්නේ වගේතර වගේ වැඩි සාර්ථකයි වට හොඳට සේල්ස් එනවා එහෙනම් ඔයාලට පුළුවන් පේඩ් එකකට මාරු වෙන්න එහෙනම් අපි ෆ්‍රී එකෙන් පටන් ගමු පළවෙනි ස්ටෙප් එක ඔම්නිසෙන් account එක හදලා සෙටප් කරගන්න එක start free කියනකොට click කරන්න මුලින්ම මේක account එක හදන්න email එකක් දෙන්න ඕනේ ඉතින් මට කැමති email එකක් දෙන්න පුළුවන් gmail එකක් හරි වගේ personal email එකක් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ strong password එකක් ලබා දෙන්න ඊළඟට අපෙන් අහනවා e-commerce business එකක් තියෙනවද කියලා. ඉතින් මම yes කියන එක දෙනවා. ඊට පස්සේ I am not robot. ඊට පස්සේ මෙතන I agree කියන එක දීලා sign up කියන කොට click කරන්න. දැන් ඔයාලට තප්පර කිහිපයකින් email එකක් එනවා. මෙන්න මේ විදිහට මේකේ verify email address කියන කොට click කරන්න. හරි. දැන් අපෙන් විස්තර ටිකක් අහනවා මේ ටික fill කරන්න. wooden handmade shop කියන මෙන්න මේ website එකට තමයි මම example එක විදිහට මේ account එක හදන්නේ. एक नम बिजनेस के नम ए विधि हेटे ना वाट पुल वागे बिजनेस के नम दिन इलांटे वेबसाइट के लिंक दाँ इलांटपेन देंट इमेल टूल मोखर यूज करना अद मन नंदेनवा इलांटपे यूज करना ऑनलाइन स्टोर के प्लेटफॉर्म के वू कॉमर्स कीला सिलेक्ट करना इट पास कंटिन्यू दिन वाई कलिंग स्टेप के वू कॉमर्स नेता वर्ड प्रेस की दिन वागे वेबसाइट के हेल्थ दिन वू कॉमर्स वर्ड प्रेस वाले अदाल प्लेटफॉर्म के दिन इलांट कंट्री का श्रीलंका की मन देना इलांट वाकि बिजनेस अड्रस योगे टाइम से हर एट बदल कंटिव ओमनी सैन की क्लिक कर हर दी ओमनी सैन अकउंट अपे वर्ड पेस वेबसाइट अभी कनेक्ट करोनी इकट वागे वर्ड पेस डैशबोर्ड इट पास प्लग इन एड न्यू एन सर्च कर ओमनी सैन की इट पास मेन मे ओमनी सैन प्लग इन इंस्टॉल कर एक्टिवेट कर ඊළඟට මෙතනින් get start කියන කොට ක්ලික් කරන්න. එහෙම නැත්නම් OmniSend for WooCommerce යටතේ settings කියන කොට ක්ලික් කරන්න. ඊට පස්සේ connect your account. ඊට පස්සේ approve දෙන්න. එතකොට ඔයාව මෙන්න මේ වගේ screen එකට අරගෙන එනවා. මෙතෙන් ඔයාලට පුළුවන් ඔයාගේ business එකේ brand assets ටික ලබා දෙන්න. ඒ කියන්නේ ඔයාගේ logo එක, color palette එක වගේ දේවල්. මුලින්ම මම logo එක වෙනස් කරනවා. replace කියන කොට ක්ලික් කරලා මේ විදිහට මම කම්පියුටර් එකකින් අප්ලෝඩ් කරා ඉමේජ් එකක්. ඉතින් මෙතනට ලෝගෝ එක ඇඩ් කරද්දී ඔයා ඔයාගේ ලෝගෝ එකේ රවුමන්ට ලෝගෝ එකක් හදාගන්න ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරන්න. ඊළඟට මෙතනින් ඇක්සන්ට් කලර් එක ලබා දෙන්න පුළුවන්. ඔයාගේ වෙබ්සයිට් එකට යූස් කරලා තියෙන කලර්ස් වලින් ඇක්සන්ට් කලර් එක මෙතනට ලබා දෙන්න. ඒ වගේම ඩාර්ක් කලර් එකකුත් ලබා දෙන්න ටෙක්ස්ට් වගේ දේවල් වලට. ඊළඟට ලයිට් කලර් එකකුත් මෙතන තියන්න පුළුවන්. මම ඒක ඒ විදිහටම තියනවා. ඊළඟට හෙඩින්ග්ස් වලට වාට ඇඩ් කරන්න පුළුවන් ෆොන්ට් එකක් මේ තියෙන ලිස්ට් එකෙන් මම දෙනවා ඉන්ට කියන ෆොන්ට් එක. ඒ වගේම පැරග්‍රාෆ් ඇන්ඩ් ෆූටර්ස් එකටත් මම ඉන්ට කියන එක දෙනවා. මෙන්න මේ විදිහට. ඊළඟට වාට පුළුවන් සෝෂල් ලින්ක්ස් වගේ Facebook, Instagram වගේ pages link කරන්න මෙතනට add social link කියන කොට click කරලා other platform එක ඊට පස්සේ ඒකේ link එක වාට ඇඩ් කරගන්න පුළුවන්. මම දැන් ටේක ඇඩ් කරන්නේ නැහැ. ඒ වගේම වාට මේ දේවල් උනම් පස්සේ කරන්නත් පුළුවන්. I'll do this later කියන කොට click කරලා ඉතින් මෙහෙම එකපාරම කරාම ඒක ලේසි. Save brand assets කියන එක දෙනවා ඊළඟට. හරි. දැන් අපි OmniSend account එක create කරලා ඒක අපේ website එකට connect කරලා තියෙන්නේ. දැන් අපි බලමු ඊමේල්ස් කලෙක්ට් කරන ෆෝම් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔම්නිසෙන් account එකට එන්න මෙතන අපිට suggestions දීලා තිනවා මම ඒක close කරනවා. ඊට පස්සේ forms කියන එකට එන්න අපේ ඊමේල් කලෙක්ට් කරන ෆෝම් එක හදාගන්න. මෙතනින් view other form types කියන කොට click කරන්න.
එතකොට අපිට ටෙම්ප්ලේට්ස් කිහිපයක්ම බලා ගන්න පුළුවන් මේ සමහර දේවල් ගැන මම ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා මෙතනදී අපිට ඕනේ collect subscribers නැත්නම් emails collect කරගන්න form එකක් ඒ වගේම මේ form එක මට ඕනේ embedded නැත්නම් අපේ website එකේ page එකක් අපි embed කරලා තිනෝ pop-up එකක් වගේ නෙමෙයි මම ඊළඟ වීඩියෝ එකදී ඔයාලට පෙන්නනවා කොහොමද pop-up එකකින් email collect කරගන්නේ කියලා ඉතින් මේ දෙක filter කරාම ඒකට අදාළව අපිට options බලා ගන්න පුළුවන් මෙතනින් මම පළවෙනි example එක මෙතනදී අරගන්නවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ use template කියන කුඩේ click කරන්න. හරි. දැන් ඔයාලට පුළුවන් ඔයා select කරගත්ත template එක ඔයාලට අවශ්‍ය විදිහට style කරලා වෙනස්කම් කරගන්න. ඉතින් මම මට අවශ්‍ය විදිහට මේක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මුලින්ම මම මේ layout කියන කුඩේ click කරනවා මෙන්න මේ විදිහට. එතකොට අපිට layout එකේ color එක, padding වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. මම background color කියන එකට එනවා. ආවට පස්සේ අපි කලින් දුන්න brand colors දැම්ම මෙතන අපිට බලා ගන්න පුළුවන්. අපිට ඕන add කරන්නත් පුළුවන්. මම මෙතන plus icon එක උඩ click කරලා මෙන්න මේ color එක දීලා add color කියන එක දෙනවා. නිකන් background එකට වගේ මට ඒ විදිහට ඒ color එක ඕනේ. ඊළඟට මෙතන don't miss out කියන text එක මට අවශ්‍ය නැහැ. ඒකිනම් මම ඒක click කරලා මේ විදිහට delete කරනවා. මේ text එකත් අවශ්‍ය නැහැ. ඒකත් මම මේ විදිහට delete කරනවා. ඊළඟට enter your email කියන එක උඩ click කරනවා. ඊට පස්සේ field settings වලට ඇවිල්ලා මේකේ border color එක මම change කරනවා මම දුන්න background color එකට මෙන්න මේ විදිහට. ඊට පස්සේ background color එක මම සුදු පාටට වෙනස් කරනවා මෙන්න මේ විදිහට. ඒ වගේම placeholder text එක එහෙම නැත්නම් මෙතන enter your email කියලා තියෙන text එකෙත් මම පොඩ්ඩක් අඩු කරනවා ඒකේ color එක මෙන්න මේ ගන්නට වගේ. ඊළඟට button එක උඩ මම click කරනවා subscribe කියන. ඊට පස්සේ button settings වලට එනවා. ඊට පස්සේ primary button කියන එක උඩට क्लिक कर ला मेक मीडियट राउंड विधिया मम से एक राउंड वेडी एक मन देवनी ऑप्शन के तीन मंगीत मे विधि मट हो फोम के स्टाइल मट मे विधि हो बलगन वम पैत ऐटम्स की तीन तब कोलम्स वे लेअट्स तीन इधं वोट गुडक लेसिंग वोट अवश्य विधिया वागे फोम अदागन पुलवा मेतन मट मे दिए सिंपल फोम के अर्थम अवश्यमें दंगी पहलटा होते हेम मेन मेतन ड्रॉप डाउन कपीट बलगन पुलवा मेके सक्सेस की क्लिक कराना එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කවුරුහරි කෙනෙක් එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇඩ් කරලා subscribe කියන බටන් එක උඩ click කරාම ඒ user ට පෙන්නන message එක මෙන්න මේක තමයි පෙන්වන්නේ. ඉතින් මේකෙත් මට ඕනේ layout කියන කුඩ click කරලා background එක කලින් වගේම add කරන්න. ඒ වගේම මේ තියෙන text එක මම select කරලා add කරනවා මෙන්න මේ විදිහට වෙන text එකක්. ඒ වගේම මේකේ size එකත් මට ලොකු වැඩි. ඒ කියන්නේ මම මේකේ heading large එක ඉන්න heading medium එකට මේ විදිහට වෙනස් කරනවා. ඊළඟට මේ තියෙන description එකත් මම වෙනස් කරගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට මේ දේවල් ඔයාගේ බිස්නස් එකට සුදුසු විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මම ආයෙත් මේ අරවෙක උඩ click කරලා subscribe කියන එක උඩ click කරනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දැන්ටමත් email list එකට join වෙලා නම් ඉන්නේ එයා ආයෙත් මේ form එකට add කරොත් එහෙම එයාගේ email එක එයාට පෙන්නනවා ඔයා දැන්ටමත් subscribe කරලා තියෙනවා කියලා අපේ email list එකට. මේකෙත් මම layout එකට ඇවිල්ලා background color එක කලින් විදිහටම set කරනවා. ඒ වගේම මේ text එකත් ඔයාලට ඕන වෙනස් කරගන්න පුළුවන්. මම මේකේ font size එක තව ටිකක් අඩු කරනවා. हेडिंग स्मॉल कियने हर इतकोट अपे फोम एक हरी एवगेम फोम एक कौरवर सार्थक जॉइन हम पेन मेसेज हरी एवगेम कौरवर की दंड सब्सक्राइब कर लगे ये व्यू तपी अपीट वसी स्टाइल करेंगे थिंक वाला ओडना मत कमेंट का पहले मैं विना सिंह इमेल टेम्पलेट्स मे टूल के पावच कल हदन हेडन वाला विस्तार अरगने हर दें अभी दखन पत्र आवते हेम बिहेवियर के ऑप्शन का तीन मेके अडवांस मैनेजमेंट की मेथन अभी अटकराने कवर की मे इमेल के अटक पास मे फोन में कट इक सेवे मोन लिस्ट के लिए डिफॉल्ट फोम सब्सक्राइबर सह एम्बेडेड ब्रांडेड की टैक्स देखो इतनी अलग टैक्स अटकंडा वैसे वोट मे दिएट मत तीन पुलवा නමුත් මම ඔයාලට පෙන්නනම් කොහොමද ටැග් එකක් හදාගන්නේ කියලා ඔයාලට කැමති විදිහට. ඔයා ඊමේල් මාකටිං වලට අලුත් කෙනෙක් නම් ඔයා බලන්න තියෙන මොනවද මේ ටැග්ස් කියන්නේ කියලා. මම උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමු ඔයාගේ e-commerce website එකේ ඔයා t-shirt සහ denims විකුණනවා. එතකොට ඔයාලට පුළුවන් t-shirt buyers කියලා එක ටැග් එකක් හදන්න. තව ටැග් එකක් හදන්න පුළුවන් denim buyers කියලා. එතකොට t-shirt ගන්න buyers ලා ඔයාලට පුළුවන් t-shirt buyers කියන ටැග් එකට ඇඩ් කරන්න. denims ගන්න customers ලා denim buyers කියන ටැග් එකට ඇඩ් කරන්න පුළුවන්. ඒක අපි එක එක emails वेन वेन हंधुन गण तमें अभी टैक्स यूज कर मैं पहली के पहली ना मना पहली कमेंट कर इलांट डबल ऑप्टिंग के ऑप्शन तीनों मेक टिकर होते हेम कवर की इमेल लेकर मे फोम के टाइट कर सबमिट दून हम एक इमेल लेकर कंफर्मेशन इमेल लेकर कंफर्म करो ट्विटर आई मे इमेल लेकर आप लिस्ट के अड्डे नत्ता अड्डे ने इत मे गुड़ा यूरोप यूएसए वगैरह अट वाल अनिवार्य तीनों नीति अनुकूल लीगली अत्यावश्य
මෙතන මම මේක enable කරන්නේ නැහැ මම මේක ශ්‍රී ලංකාව ටාගට් කරලා තමයි හදන්නේ. හරි දැන් මම මේක enable කරනවා. එතකොට මේ විදිහට ඔයාලට කෝඩ් එකක් හම් වෙනවා. මෙන්න මේ කෝඩ් එක තමයි ඔයා වගේ වෙබ්සයිට් එකට ඇඩ් කරන්න ඕනේ. එතකොට තමයි ඒ අදාළ ස්ථානයේ මේ ෆෝම් එක පෙන්නන්නේ. ඉතින් මම දැන් යනවා අපේ WordPress වෙබ්සයිට් එකේ ඩෑෂ්බෝඩ් එකට. මම මේ වෙබ්සයිට් එක ඔයාලට view කරලා පෙන්නුවොත් මෙන්න මේක තමයි වෙබ්සයිට් එක. අපේ වෙබ්සයිට් එකේ පහළම මෙන්න මේ area එකට තමයි මට මේ ෆෝම් එක ඇඩ් කරන්න ඕනේ. මම edit page කියන එකට එනවා. ඊට පස්සේ පහළට ඇවිල්ලා මේ තියෙන ෆෝම් එක මම රිමූව් කරනවා. ඊට පස්සේ ප්ලස් icon එක උඩ click කරලා HTML කියලා search කරනවා. ඉතින් මම මේක cadence blocks වලින් තමයි setup කරන්නේ. ඔයා වගේ website එකක් හදලා තියෙන element overlay වෙන්න පුළුවන්, වෙනත් page build එකකින් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ අපි අර copy කරගත්ත embed code එක add කරන එක. add කළා මම update දෙනවා. අපි දැන් view කරලා බලමු. ඔයාට පේනවා අපි හද ෆෝම් එක මෙන්න මේ විදිහට embed වෙලා තිනවා අපේ වෙබ්සයිට් එකට. තව එක වැඩක් අපිට කරන්න තියෙනවා, ඒ තමයි වෙල්කම් ඊමේල් එක setup කරගන්න එක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ විදිහට ඊමේල් එක දාලා submit කරාම අපි එයාට මොන හරි යවුවොත් තමයි අපේ brand එකයි ඒ customer අතර සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඔයාගේ Omnisend dashboard එකට ඇවිල්ලා automations කියන tab එකට එන්න. ඊට පස්සේ explore all workflows කියන උඩ click කරන්න. ඊළඟට welcome කියන එක මෙතන filter කරලා අරගන්න. එතකොට අපිට workflows දෙකක් බලාගන්න පුළුවන්. මෙතනින් මම මෙන්න මේ එක email එකක් විතරක් යන workflow එක තමයි use කරන්නේ. ඒ වගේම ඔයාලට මෙතන තව ගොඩක් බලාගන්න පුළුවන් workflows තියෙනවා. ඉතින් මේක ගොඩක් powerful. උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් යාගේ email එක submit කරලා අපේ email list එකට join වුණොත් ඔයාලට පුළුවන් automatically ම coupon code එකක් ගන්න. උදාහරණයක් විදිහට 10% discount එකක් ගන්නවා කවුරු හරි කෙනෙක් අපේ email list එකට join වුණාම. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාලගේ කැමැත්ත අනුව මම ඉස්සරහට videos අරන් ඉන්න ඔයාලගේ comments අනුව कस्टमाइज वर्कफ्लो की मैं क्लिक करना मेतन इतकोट मेन मे कैनवास अरंगा मेतन अब बहुम लेसम पुलवा अपे वर्कफ्लो मुखक्ति ऐडिया करगन मेक अभी पेहदील करगा मेक ट्रिगर्वे कवर वर के अपे साइन अप फॉर्म मेकट यागे इमेल अड्रस अटकला सबमिट कर पास मेतन वेट की मेचर विलावा की पास्ते तमेंग ऐन रन वे मेतन वन मिनट तीन नमूत मटोन मेक इमीडियटली वे කවුරු කෙනෙක් එයාගේ ඊමේල් එක ෆෝම් එකට ඇඩ් කරපු ගමන් මට වෙන්න ඕනේ මෙන්න මේ ඊමේල් එක යවන එක ඒ අදාළ කෙනාට. එතකොට අපිට දෙන්න පුළුවන් සබ්ජෙක්ට් ලයින් එක මොකක්ද කියලා. මම දෙනවා වෙල්කම් ටු වුඩන් හෑන්ඩ්මේඩ් ෂොප් කියලා සබ්ජෙක්ට් එක විදිහට, ඊමේල් සබ්ජෙක්ට් එක විදිහට, ප්‍රී හෙඩර් එක විදිහට we are thrilled to have you කියලා මම දෙනවා. ඊළඟට සෙන්ඩර්ස් නේම් එක බලා ගන්න පුළුවන් අපේ ස්ටෝ එකේ නම. ඊළඟට මේ ඊමේල් එකේ බොඩි කොපි එක අපිට වෙනස් කර ගන්න පුළුවන්. මෙතන එඩිට් කන්ටෙන්ට් කියන එක උඩ ක්ලික් කරලා මෙතන සේව් කියන එක දෙන්න. එතකොට අපි මේ විදිහට Omnisend එකේ ඊමේල් බිල්ඩ් එකකින් ඕපන් වෙනවා. මේ ඊමේල් බිල්ඩ් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් කැමති විදිහට වාගේ ඊමේල් එක හදාගන්න. මම මුලින්ම කරන්නේ මේ තියෙන එක ලේඅවුට් එක ඩිලීට් කරනවා. ඊට පස්සේ Quick Add පහළට ඇවිල්ලා මෙන්න මේ Mix Right කියන ලේඅවුට් එක අරගන්නවා. ඔයාලට කරන්න තියෙන්නේ ක්ලික් කරලා මේ විදිහට drag කරලා drop කරන්න. ඊට පස්සේ Quick Add කියන එකට ඇවිල්ලා logo කියන එක මේ විදිහට මම වම් පැත්තේ කොලම් එකට දානවා. ඊට පස්සේ ආයෙත් Quick Add text එකක් මම දකුණු පැත්තේ කොලම් එකට ඇඩ් කරනවා. ඊට පස්සේ මේ විදිහට welcome to wooden handmade shop කියලා ඒ text එක දීලා text style එක heading medium දීලා බලමු. මම හිතනවා heading medium හොඳයි. මම ඒක bold කරනවා. select කරලා bold. ඊළඟට මේ welcome abroad කියන එක වෙනුවට මම මෙන්න මේ text එක ලබා දෙනවා. දීලා මේක heading small කියලා ලබා දෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ තියෙන paragraph එක වෙනුවට මෙන්න මේ විදිහට මම paragraph එකක් ඇඩ් කරනවා. ඒක මම paragraph දෙකකට මේ විදිහට කඩනවා. හරි. ඊළඟට මේ offer එක මම අයින් කරනවා. ඔයාලට කැමති නම් තියන්න පුළුවන් offer එකකුත්. නමුත් මම මෙතෙන්දී offer එක අයින් කරනවා. ඊට පස්සේ quick add one column කියන එක අරගෙන මේ විදිහට මම මෙතෙන්ට ඇඩ් කරලා ආයෙත් quick add ඇවිල්ලා line space කියන එක ඇඩ් කරනවා මෙතෙන්ට. ඊට පස්සේ මම මේ විදිහට dashed line එකක් ඇඩ් කරනවා. ආයෙත් quick add line and space කියන එක අරගෙන මෙතනට ඇඩ් කරලා space කියන එකට change කරලා height එක pixel 30කට මාරු කරනවා. හරි, එච්චර මම කරන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ social media links උත් ඇඩ් කරන්න මේ email body එකට.
නැත්නම් ඔයාලට රිමූව් කරලා දාන්නත් පුළුවන්. ඉතින් මම තව කාලේ අරගන්නේ නැහැ. ඔයාලට දැන් ආයිඩියා එකක් තියෙනවා කොහොමද ඔයාලට අවශ්‍ය විදිහට ඊමේල් එක සෙට් අප් කරගන්න කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ෆිනිෂ් එඩිටින් කියන එක දෙන්න. ඒ වගේම ඔයාලට ඕනනම් පුළුවන් මෙතනින් මේක ටෙම්ප්ලේට් එකක් විදිහට සේව් කරන්න. ඒ වගේම ටෙස්ට් ඊමේල් එකක් යවලා බලන්නත් පුළුවන් කොහොමද ඒක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඔයාගේ ෆෝන් එකකින් වෙන්න පුළුවන් කම්පියුටරකින් වෙන්න පුළුවන්. ඒකත් ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මම මෙතන ෆිනිෂ් එඩිටින් කියන කොටම ක්ලික් කරනවා. හරි ඊළඟට එක්සිට් කන්ඩිෂන් එක මම දෙනවා මැසේජ් සෙන්ඩ් කියලා. මැසේජ් එක සෙන්ඩ් කරපුවාම මේ වර්ක් ෆ්ලෝ එක ඒ අදාළ කෙනාට එන්න වෙනවා. ඒ විදිහට හොඳයි. ඊට පස්සේ අප්ඩේට් කියන එක මම ලබා දෙනවා. ඊට පස්සේ මෙතන ස්ටාර්ට් වර්ක් ෆ්ලෝ කියන එක දුන්නහම මේක ස්ටාර්ට් වෙනවා. හරි දැන් අපි ටෙස්ට් එකක් කරලා බලමු. අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මම රීෆ්‍රෙෂ් කරනවා. ඊට පස්සේ මම ඊමේල් එකක් දෙනවා මෙතනට. ඊට පස්සේ සබ්ස්ක්‍රයිබ්. එතකොට අපි අර ඇඩ් කරපු ටෙක්ස්ට් එක මෙතන බලාගන්න පුළුවන්. දැන් අපි ඊමේල් එකට ගිහිල්ලා බලමු අපි අර සෙට් අප් කරපු වෙල්කම් ඊමේල් එක ඇවිල්ලා තියෙනවද කියලා. ඔයාලට පේනවා මේ ඊමේල් එක ඇවිල්ලා තියෙනවා ස්පෑම් බොක්ස් එකට, ජංක් බොක්ස් එකට නෙමෙයි, කෙලින්ම අපේ ඉන්බොක්ස් එකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වැදගත් අපේ ඊකමර්ස් ස්ටෝර් එකේ ඊමේල් මාකටිං කරද්දී. මොකද ඊමේල් එක යන්නේ ස්පෑම් බොක්ස් එකට නම් ඒක ප්‍රශ්නයක්. මම මේක view කරොත් අපිට මේ විදිහට බලාගන්න පුළුවන් අපේ ඒ වෙල්කම් ඊමේල් එක. මේ විදිහට කලෙක්ට් කරන ඊමේල්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් ඊමේල් මාකටිං කැම්පේන්ස් කරන්න, ඔයාගේ අලුත් ප්‍රොඩක්ට්ස්, ඔෆර්ස් වගේ දේවල් ගැන දැනුවත් කරලා. ඉතින් ඒ දේවල් කරන්න හැටිත් මම ඉස්සරහට මේ channel එකේ වීඩියෝස් අරන් එනවා. තම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඔයගේ මේ වීඩියෝ එකෙන් වඩා දැනගන්න පුළුවන් කොහොමද ඊමේල් subscribe form එකක් pop up එකක් විදිහට ඔයාගේ website එකට add කරන්න කියලා Omnisend පාවිච්චි කරලා.